ඉතිංයාලුවනේ සාමාන්‍යයෙන් අප වැව්ගැන කතා කරන විට නිතරමා අපේ මතකේට නැගෙන්නේ අනුරාධපුරය පොළොන්නරුව සෙංකඩගල වැනි අතීත රාජධානයාස්සිතෝ පිහිට ඇති වැව්ගැනයි. නමුත් ඓතිහාසික වශයෙන් වැදගත්වන එසේම අලංකාර කොළඹ නගරමද්දී පිහිට ඇති වැවක් පිළිබඳව අපේ මතකේට එකපාර එන්නේ නැත. නමුත්, මෙම අපූර්ව වැව අන් කිසිවක් නොවේ. ඒ තමයි ඔබමා ආදරය කරන ඔබමා යන එන බේරේ වැව. ඉතින් මේ බේර වැව අද කොළම නගරයට අලංකාරය පමණක් නොව සිසිලස සහ පාරිසරක වසයෙන් වැදගත් අංගයක් බව කිසිසේත්ම අමතක කළ නොහැක. කොළඹ ගංගාරාමය සහ අරලිය ගහ මන්දිරෙව ආසන්නේ පිහිටි කොටස ඉතා අලංකාර ලෙස සැරසිලි කර, ප්‍රදර්ශනය කරන බැවින් ඒ කාලේද බේරේවැව මහජනතාවගේ අවධානයට යොමෝ තිබෙනවා. කොළඹ ගැවස නෝතිවයට මෙම බේරේ වැව අමුතු දසුනක් නොවුනත්න් එහි අතීත තොරතුරු බොහෝමයක් පිළිබඳව ඔබමා දන්නේ නැත. ඉතිංයාලුවනේ අනුරාධපුරය පොළොන්න්නොරූ වැනි ප්‍රදේශවල්ල පිහිටි වැව්ගැන නම් පාසලේ ඉතිහාස පාඩම්වලින් අපිට දැනගන්නට පුළුවන්. නමුත්, ොම මධ්‍යයේ පිහිට අපිට ආසන්නතම අලංකාර වැවක් වෙන මේ බේරේවැව පිළිබඳ ඔබමා නොදන්නා තොරතුරු හැස මමාද ඔබට කියල දෙන්න සූදානම්. ඉතිං ඉතිහාස වාර්තාාවල සඳහංවනාකාරයට බේරේවැව නිර්මාණය කරලා තියෙන්නේ දාසයවන සියවසේ. ඒ, අපරට ආක්‍රමණය කළ පෘතුග්‍රීසිීන් විසිනි. පෘතුග්‍රීසිීන් විසින්, කොළඹබ අල්ලාගත් පසු එහි බල කොටුවක් ඉදි කළ බව රහසක් නොවේ. ඒ ප්‍රදේශයට කොළඹ කොටුව යන නම ලැබී ඇත්තේ ද ඉනිසාය. ඔවුන් කොළඹ කොටුව ඉදි කළ පසු මුහුණ දෙන්නට සිද වූ ලොකුම අභියෝගය වූයේ එය සිංහල රජවරුන්ගෙන් හා හමුදාවන්ගේ නාරක්‍ෂා කර ගැනීමේ අභියෝගයයි. ඒ ගැන කල්පනා කරද්දි ඔවුන්ගේ සිතට නැගුණු දහසක් අදහසතර කොටුව අවට ප්‍රදේශය පුරා පැතිරී තිබූ මහවගොරු භූමියක් සහිත ජලාසයක් ඔවුන් විසින් ඇතිකිරීමට තීරණය කරයි. බේරේවැව මුල්වරට නිර්මාණය වූයේ කොළඹ කොටුව ආරක්‍ෂා කරගැනීම සඳහා පෘතුගීසියෙන් ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන්. බලකොටුවට බටිහිර දිශාවෙන් මහමුහුදෙන් ආරක්ෂාවුවත් අනෙක් දිශාවන්ගෙන්, ආරක්ෂා වූයේ බේරේවැව නිසාය ඉතිං මේ බේරේවැවට බේරේවැව නම ලැබන හැටි මම් පොඩ්ඩක් ඉතිහාස තොරතුරු සොයා බැලවා ඉතින් මට දැනගන්නට ලැබුණා මෙම බේරේවැව තෑදීම සඳහ මෝලිකත්වය ගෙන තියෙන්නේ බේරනැමති පෘතුගීසි ඉංජිනේරුවා විසින් ඉතිං එතුමා සිහිවීම පිණිස තමයි මෙම වැවට බේරේවැව කියලා නම් තබල තියෙන්නේ නමුත් ඇත්තටම පෘතුගීසිීන් කාලේ නෙමෙයි ඇත්තටම මේ වැවට බේරේ කියල නම ලැබිල තියෙන්නේ. ප්‍රතුකීසිීන් විසින් මේ වැව නිර්මාණය කළත්න්, ඉන් පසුව ලංකාව පාලනය කරනලද ලන්දේසිීන් විසින්හ තමයි මේ වැවට බේරේ කියලා නම් තබල තියෙන්නේෙ. කෙසේ වෙතත්න් පෘතුකීසිීන් විසින්, මෙම වැව නිර්මාණය කළද ඔවුන්ගෙන් පසුව කොළඹ අල්ලා ගතුන්, ලන්දේසිීන් මෙම වැව වඩාත් විශාල කරමින් නිර්මාණය කර තිබෙනවා. පෘතුගීසිීන් හා ලන්දේසිීන් අතර ඒකාලේ ඇති වූ දරුණු සටන් කිහිපයක් මෙම බේරේවැව ආස්ත්‍රිතව සිදුවෙලා තියෙනවා කියලා ඉතිහාස තොරතුොරෝල සඳහන් වෙනවා. බේරේවැව හුදෙක් බලකොටුවේ ආරක්ෂාව සඳහා පමණක් නොව ඊට වඩා පුළුල් කටයුත්තක් සඳහා භාවිත කරන්නට ඇති බව අපිට සිතිිය හැක. මෙම බේරේවැව සහ කැලනිිගඟ කළුගඟ ආදී සම්බන්ධ කරන ඇලමාර්ග ලන්දේසිීෙන් විසින් ඉදි කොට තිබෙනවා. පිට ප්‍රදේශවල සිට කොළමනගරයට බාණ්ඩ හා මගීන් ප්‍රවාහනය සඳහා ය විශාල උපකාරයක් වෙලා තියෙනවා. ඉතින් ඔවුන් විසින් ඉදිකරපු මෙම ඇලමාර්ගය අදටත් ඔබට දැකගත හැකි වෙනවා. අද තරම් ගොඩනැගිලි හා ජනාවාස බහුලව ඒ කාලයේදී බේරේවැැව අවට ප්‍රදේශයේ නොතිබූ නිසා එම ප්‍රදේශයාවට උද්‍යාන මල්වතුවාදී අලංකාර ලෙස මෙම ප්‍රදේශය පැවත ඇති බවයි ඉතිහාසතොතුරල සඳහන් වෙන්නේ. වර්තමානය වනවිට කොළඹ ජනයා සවස්කාලයේදී විවීකසෝය විඳීමටත් ප්‍රීතියෙන් කාලයගත කිරීමටත් මෙම බේරේවැවට බහුල වසයෙන් එෙනවා කෙසේවෙ තත් බේරේවැව වඩා දියුණුවට පත්වලාතියෙන්නේ ඉංග්‍රීසි පාලන සමයේ බව ඉතිහාස තොරතුළු සඳහන් වෙනවා. ඒකාලයේදී බේරේවැව යන නමට වඩා කොළඹවැව යන නමද භාවිත කොට ඇති බවය සඳහන් වෙන්නේ. ඒකාලයේදී විවිධ ජල ක්‍රීඩා උත්සව වගේ දේවල් පැවතී ඇති බවයි ඉතිහාස තොරතුළු සඳහන් වෙන්නේ. ඒ කොහොම වනත් කොළඹ සුන්දරත්වේ වැඩි කරන ඉතා සුන්දර සහ අලංකාර වැවක් ලෙස මෙම බේරී වැව වර්තමානය වන විට අපිට හඳුනාගන්නට පුළුවන්. ඉතිං යාලුවනේ මෙවැනි රසවත් තොරුතුරු සමඟ නැවත හමුවනතුරු මම ඔබෙන් සමුගන්නවා.හන්දීසිීන් විසින් ඉදි කොට තිබෙනවා. පිට ප්‍රදේශවල සිට කොළඹ නගරයට බාණ්ඩ හා මගීන් ප්‍රවාහනය සඳහා ය විශාල උපකාරයක් වෙලා තියෙනවා ඉතිං ඔවුන් විසින් ඉදිකරපු මෙම ඇළමාර්ගය අදටත් ඔබට දැකගත හැකි වෙනවා. අදතරම් ගොඩනැගිලි හා ජනාවාස බහුලව ඒකාලයේදී බේරේවැව අවට ප්‍රදේශයේ නොතිබූ නිසා එම ප්‍රදේශයාවට උද්‍යාන මල්වතුවාදී අලංකාර ලෙස මෙම ප්‍රදේශය පැවත ඇති බවයි ඉතිහාසතවතුරල සඳහන් වෙන්නේ. වර්තමානය වනවිට කොළඹජනයා සවස්කාලයේදී විවීක සෝය විඳීමටත් ප්‍රීතියෙන් කාලේගත කිරීමටත් මෙම බේරේවැවට බහුල වසයෙන් එෙනවා. කෙසේවෙත් තත් බේරේවැව වඩා දියුණුවට පත්වලාති එන්නේ ඉංග්‍රීසි පාලන සමයේ බව ඉතිහාස තොරතුළු සඳහන් වෙනවා. ඒකාලයේදී බේරේවැව යන නමට වඩා කොළඹවැව යන නමද භාවිත කොට ඇති බවයි සඳහන් වෙන්නේ. ඒකාලයේදී, විධ ජල ක්‍රීඩා උත්සව වගේ දේවල් පැවතී ඇති බවයි ඉතිහාස තොරතුළු සඳහන් වෙන්නේ. ඒ කොහොම වුනත් කොළඹ සුන්දරත්වය වැඩි කරන ඉතා සුන්දර සහ අලංකාර වැවක් ලෙස මෙම බේරේ වැව වර්තමානය වන විට අපිට හඳුනාගන්නට පුොළුවන්. ඉතිංයාලුවනේ මෙවැනි රසවත් තොරතුරු සමඟ නැවත හමුවනතුරු මම ඔබෙන් සමුගන්නව. උත්සව වගේ දේවල්, ඇති බවයි ඉතිහාස තොරතුරළු සඳහන් වෙන්නේ ඒ කොහොම වුනත් කොළඹ සුන්දරත්වේ වැඩි කරන ඉතා සුන්දර සහ අලංකාර වැවක් ලෙස මෙම බේරේ වැව වර්තමානය වන විට අපිට හඳුනාගන්නට පුළුවන්. ඉතිංයාලුවනේ මෙවැනි රසවත් තොරතුරු සමඟ නැවත හමුවනතුරු මම ඔබෙන් සමුගන්නව මෙවැනි රසවත් තොරතුරු සමඟ නැවත හමුවනතුරු මමඔබෙන් සමුගන්නව ෙන්samboගna <Gã>